ඌව ආණ්ඩුකාර නිල නිවසට නුදුරින් බදුල්ල ග්ලේන් ඇල්පින් වත්ත ආශ්‍රිත කැලෑ ප්‍රදේශයේ සැරිසරන බව පැවසෙන නිර්වත් අඟුඩු මිට්ටෙක් නේත්‍රාගම වැසියන් කිහිප දෙනෙකු විසින් දැක තිබෙනවා. වලසෙගුවෙමින් පෙරමැති කොණ්ඩේ දිගට වවා ඇති අඩි දෙකහමාරක පමණ උසති මෙම අඟුඩු මිට්ටා හේතුවෙන් ගම්මාසීහු මේ දිනවල මහත් භීතියට පත් වී තිබෙනවා. මෙම අඟුඩු මිට්ටාව මුලින්ම දැක ඇත්තේ ජලනල සකස් කිරීමට ගොස් සිටි දී ඉන්දසිංහ නැමැත්තායි. ඔහු පවසන පරිදි අඩි 150ක් විතර කඳ නැගලා ජලනල පරීක්ෂා කරගෙන ඉදිරියට යද්දී කැලේ හෙලවන වගේ දැනුණා. මම බලනකොට මේ අද්භූත අඟුඩු මිට්ටා දැක්කා. කළුම කළුයි වලහෙක් වගේ මූණ උල් ඇස් දෙක රතු පාටයි. දැක්ක ගමන් මට බය ඇති වුණා. ඌ මට දෙයක් කරන්න කලින් ඌට මොනවා හරි කරන්න කියලා ෂණිකව මම මගේ අතේ තිබුණු ආයුධයත් අරන් ඌ ළඟට යනකොට පස්ස නොබලා දුවන්න පටන් ගත්තා. කැලේ මැදින් රිංගලා ආණ්ඩුකාර බංගලාව පැත්තට දිව්වා. මේ කැලේ මුවෝ ඌරෝ විතරක් නෙවෙයි කුළුහරක් පවා ඉන්නවා. මට හිතා ගන්න බෑ මේ මොකෙද්ද කියලා. අර අනුරාධපුර පැත්තේ හිටිය නිට්ටෑවෙක්ද දන්නේ නෑ. ඊට පස්සේ ගමේ තවත් අය මේ අඟුටු මිට්ටාව දැකලා තියෙනවා යනු වෙනුයි. දී ඉන්දසිංහ මහතාට අමතරව තවත් කිහිප දෙනෙකු මෙම අඟුටු මිට්ටාව දැක ඇති අතර ඔවුන් සෑම කෙනෙකුම කළු ශරීරයකින් හැබි අඟුටු මිට්ටම් පිළිබඳව විස්තර කර තිබෙනවා. 14 හැවිරිදි සිරාන් මේ පිළිබඳව විස්තර කරමින් සඳහන් කරන්නේ මම දැක්කා කළු කොට මිනිහෙක් ඉන්නවා. කොණ්ඩේ දිගයි. මම ආයෙත් බැලුවා. හරියටම භයානක මූණක්. මම කෑ ගහගෙන ගෙදරට දෙව්වා යනු වෙනුයි. සිරාන්ගේ සහෝදරිය වන 16 හැවිරිදි සප්නාද මේ පිළිබඳව මෙලෙස විස්තර කර සිටිනවා. මල්ලි කෑ ගහගෙන ගෙට දුවගෙන ආ නිසා මම ගිහින් බැලුවා. දොරෙන් එබිලා බලනකොට මම දැක්කා අඩි දෙකහමාරක් විතර උස කළු මිනිහෙක් ආපස් හැරිලා යනවා. මම හොඳටම බය වෙලා කෑ ගහගෙන ගෙට දිව්වා. පස්සේ මමයි මල්ලි තාත්තට කෝල් කරා. මෙම සිදුවීම සමග නේත්‍රාගම වැසියෝ බොහෝ භීතියට පත්ව සිටිනවා. ඔවුන් ඉල්ලා සිටින්නේ වගියුතු අංශ විසින් මේ පිළිබඳව සොයා බලා අවශ්‍ය පියවර ඉක්මනින් ගන්නා ලෙසයි. මේට සත වර්ෂ කිහිපයකට පෙර අම්පාර මොනරාගල සහ බදුල්ල වැනි දිස්ත්‍රික්කවල ඝන වනාන්තර සහිතව තිබූ කලාපවල නිත්‍යවන් ගැවසුණු බව මතයක් පවතිනවා. කුරු මිනිසුන් ලෙස අංගපසඟ වර්ධනය වී තිබූ බවට පැවසෙන නිත්‍යවන් මෙරට වැඩි ජනතාව සමග නිතර ගැටුම්වලට පැමිණි බව ජනප්‍රවාදයේ පවසනවා. එහි ප්‍රතිඵලයක් ලෙස නිත්‍යවන් වැඩි ජනතාව විසින් ඝාතනය කළ බවට අම්පාර මොනරාගල සහ බදුල්ල වැනි ප්‍රදේශවල ජනතාව අතර මතයක් පවතිනවා. නමුත් ආදිවාසී නායක ඌරු වර්ගයේ වන්ලැත්තන් මෙය ප්‍රතික්ෂේප කර සිටිනවා.